මේ රටේ ජීවත්වෙන ඇස් දෙක පේන කන් දෙක ඇහෙන ඕනම කෙනෙක්ගෙන් ගිහිල්ලා ඇහුවට පස්සේ ඒ හැම කෙනෙක්ම පැහැදිලිවම කියපු දෙයක් තමයි මේ රට දැන් අස්ථාවර බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක පැත්තකින් රට ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා. මේ රට ඉදිරියට යන්න බැරි බව කියන එක බොහොම පැහැදිලිව දන්න. ඒ නිසා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව සමග අගමැතිතුමා සමග ආණ්ඩුව ඇත්ත එක වැඩ කරනකොට එතුමාට තේරුණා මේක ඉදිරියට යන්න බැරි බව. ඒ ඉදිරියට යන්න බැරි බව පැහැදිලිව ඔවුන්ට පේන ගමන් අපි දැක්කා ඒ අර්බුදයේ තුල තවත් ඉදිරියට ගියොත් රට අරාජික වෙන තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති ධුරයට පත් කළා. ඉන් අනතුරුව එදා ඊයේ දවසේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ඒ තත්ත්වය තුළ මන්ත්‍රී වෙන්දේසියකට පරිවර්තනය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ව වෙන්දේසි පොලේ වෙන්දේසි බහණ්ඩ බවට පරිවර්තනය වුණා. දැන් සාමාන්‍ය අපි අහලා තියෙන්නේ මේ රටේ සත්තුන්ට මිල තියෙනවා. දැන් හොඳ ඇතෙකුට මිලක් තියෙනවා. ඒ වගේම තමයි අශ්වයෙකුට මිලක් තියෙනවා. ඒ වගේම ඌරෙකුට හරකෙකුට කුකුලෙකුට මිලක් තියෙනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රණ මිලක් ආවා. දාද පත්‍ර වාර්තා කරනවා කෝටි 50කට මන්ත්‍රීවරුන්ගේ වෙන්දේසි කරන තැනට පරිවර්තනය වුණා. වෙන්දේසි කරගන්න පුළුවන්නේ බැඳුම්කරේ මහා මංකොල්ලය. බැඳුම්කරේ මහා මංකොල්ලය කාපු එකම ආණ්ඩුව පහුගිය ආණ්ඩුව. එතකොට ඒ ආණ්ඩුවේ මහා මොලකරුවා මහා බැංකු මංකොල්ලේ මහා මොලකරුවා තමයි හිටපු අගමැති පුටුවේ හිටියේ. එතකොට තමන්ට දැන් මේක පසුපස මහා බැංකු මංකොල්ල එන හින්දා මන්ත්‍රීවරු කෝටි 50ට නෙවෙයි කෝටි 100ක් දීලා හරි කමක් නැහැ අරගෙන ආණ්ඩුව අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා අද පාර්ලිමේන්තුව විසිරුවල අද පාර්ලිමේන්තුව විසිරෝපු එක සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව මේ රටේ ජනමතය අපිට දැනට පේනවා.